අයිබෝන් ජනාධිපතිවරණය ලබන 21වෙනිදා එකෙන් තව දවස් 5කින් පැවැත්වෙන නියමිතයි. ජනාධිපතිවරණය ගැන බොහෝ දෙනෙක් කතා බහ කරනවා. ඡන්ද උණුසුම එන්නෙන්ට වැඩි වීමින් තියෙනවා. මීඩියල්කේ බලාපොරොත්තු වෙනවා මේ ඡන්ද උණුසුමත් එක්ක ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු ඔබ වෙතගෙන එන්න. මීඩියල්කේ subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. අපි විශේෂයෙන්ම ජනාධිපතිවරණය දවසේ ජනාධිපතිවරණය අවසන් වුණාට පස්සේ දිගින් දිගටම ජනාධිපතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් සහ විවිධ මාතෘකා සම්බන්ධයෙන් ඇති වෙයි කියලා හිතන වෙන වෙන තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද වීඩියෝ එක බලන්න කලින් මීඩියල්කේ subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. මේ ජනාධිපතිවරණයට අදාළව රටේ ජනාධිපතිවරණය හරි රටේ මැතිවරණයක් සාමකාමීව පවත්වන්න විවිධ නීති රීති තියෙනවා. දැන් මේ මැතිවරණයට අදාළව ජනාධිපති මැතිවරණ පනත ඒකෙන් විශේෂිතණක් ගන්නවා. හැබැයි හැම ජනාධිපතිවරණයකම වගේ මේ ජනාධිපතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය වීම දිනෙන් දින විශාල වශයෙන් වාර්තා වෙමින් තියෙනවා. පෙෆරල් සංවිධානයේ ලේඛනවලට අනුව ජූලි 27 සිට සැප්තැම්බර් 16 වෙනිදා උදේ 10 වෙනකම් පැමිණිලි 1431ක් පෙෆරල් සංවිධානය වෙත ලැබිලා තියෙනවා. ඒකෙන් පැමිණිලි 865ක් තහවුරු වෙලා තියෙනවා. පැමිණිලි විදිහට තහවුරු නොවුණු පැමිණිලි සංඛ්‍යාව 566. මේ අතර තියෙනවා බරපතල පහරදීම් පැහැරගැනීම් මාර්තා වෙලා නැහැ. මේ වගේ විවිධාකාරයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා දෙකම වාර්තා වෙලා තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ ලේඛනවලට අනුව මැතිවරණ කොමිෂන් සභාව අපි මේ වීඩියෝ එක කරේ පටිගත කරන අවස්ථාව වෙනකොට දාලා තිබ්බේ සැප්තැම්බර් 14 වෙනකන් තොරතුරු විතරයි. ජූලි 31 ඉඳන් සැප්තැම්බර් 14 වෙනකම් මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා වෙලා තියෙන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 4215. ඉතින් කොච්චර ලොකු සංඛ්‍යාවක්ද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ අතරින් තියෙනවා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබිලා තියෙන පැමිණිලි සංඛ්‍යාව 1360යි. දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානවලට 2855ක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා දිගින් දිගටම සිද්ධ වෙමින් තියෙනවා. මේ වගේ සිදුවීමින් තියෙද්දි තමා බොහෝ දෙනෙක් ප්‍රශ්න මතු කරන්නේ සමාජ මාධ්‍ය නියාමනය කරයිද, මැතිවරණ දවසේ මොන වගේ දෙයක් වෙයිද, විවිධ දේවල්. ඒකට හේතුව තමා වර්තමාන ජනාධිපතිවරයා අපේක්ෂකයෙක් විදිහට ඉන්නවා. වර්තමාන ජනාධිපතිවරයාත් එක්කට එක ආණ්ඩුවේ හිටපු මන්ත්‍රී කෙනෙක් පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට මේ ඉල්ලනවා. මේ ජනාධිපතිවරයාට ඇමති කෙනෙක් විදිහට ඉන්න තව කෙනෙක් තව දෙතුන් දෙනෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට ඉල්ලනවා. ඊට අමතරව සජබේ සබුජන බලවේගෙන් සජිත් ප්‍රේමදාස ඉල්ලනවා. වුන් හිතනවා වුන් දිනයි කියලා. NPP එකෙන් ඉල්ලනවා අනුර කුමාර දිසානායක. වුන් හිතනවා වුන් දිනයි කියලා. රනිල් වික්‍රමසිංහට සපෝට් කරන හැමෝම හිතනවා රනිල් වික්‍රමසිංහ දිනයි කියලා. ඉතින් මේ විදිහට ලොකු තරගයක් තියෙනවා කියලා එළියේ පේන නිසා, එහෙම තරගයක් තියෙනවා කියලා පෙන්නන්න උත්සාහ කරන නිසා විවිධ පාර්ශ්ව ගැටුමක් වෙන්න වෙයි ඇඳුන නීතිය දායි මෙහෙම කියලා හිතනවා. මිනිස්සු මෙහෙම හිතන එක සාධාරණයි. මොකද ඊට කලිනුත් ඊටත් දාලා උදාහරණ තියෙන හින්දා. හැබැයි මෙවර ඇත්තටම මේ වීඩියෝ එකේ අවසානයේ කතා කරන්න මෙවර එහෙම එකක් වෙයිද නොවෙයිද කියලා 2015 අවුරුද්දේදී මීට වැඩිය ලොකු ඡන්ද උණුසුමක් තිබ්බා. මොකද එතකොට ජනාධිපතිවරයා විදිහට මහින්ද රාජපක්ෂ තමන්ගේ බලය අවුරුද්දක් තියෙද්දි අවුරුද්දකට කලින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළා. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේම හිටපු මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් වුණා. පොදු අපේක්ෂකයා බවට පත් වෙලා ඔහු 2015 ජනවාරි 8 වෙනිදා තිබ්බ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා රෑ, ඒ කියන්නේ 9 වෙනිදාට එළිවෙන්න පාන්දර 2ට 3ට විතර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම తాවකාලිකව නතර වුණා. ඒ වෙනකොට සමහර ප්‍රදේශවල හමුදාව ස්ථානගත කරලා තිබ්බා කියලා වාර්තා වුණා. මැතිවරණ කොමසාරිස් සභාපති විදිහට හිටපු එවකට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කිව්වා එහෙම කුමන්ත්‍රණයක් කිසිම දෙයක් නැහැ. ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන එක ප්‍රමාදුනේ තාක්ෂණික දෝෂණයක් නිසා කියලා. හැබැයි ඒක කිසිම කෙනෙක් පිළිගත්තේ නැහැ. ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තිබ්බ කියලා තමයි හිතුවේ.
මේ අවස්ථාව වෙනකොට එදා පාන්දර 3ට විතර ඉවකර නීතිපතිවරයා විදිහට හිටපු යුවන්ජන විජේතිලක. යුවන්ජන මහත්මයාට දුරකථන ඇමතුමක් එනවා. ඔහුගේ දුරකථන ඇමතුම එන්නේ අරලියගහ මන්දිරින්. අරලියගහ මන්දිරෙන් කතා කරලා යුවන්ජන මහත්මයාට කියනවා අරලියගහ මන්දිරයට එන්න කියලා. ඔහු ඒ වෙලාවේ යුවන්ජන විජේරත්න විජේතිලක නෙමෙයි යුවන්ජන විජේරත්න මහත්මයා. යුවන්ජන විජේරත්න මහත්මයා නියෝජ්‍ය සොල්සල් ජෙනරාල් කෙනෙක් විදිහට බිම්බාතිලක රත්නට කතා කරලා කියනවා මට අරලියගහ මන්දිරයෙන් කැඳවීමක් හම්බුණා මොකටද දන්නේ නැහැ මම මෙතෙන් යනවා අවශ්‍ය වුණොත් නීතිපති උපදෙස් දෙන්න නීති උපදෙස් දෙන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. ඒ අනුව යුවන්ජන විජේරත්න මහත්මයා යනවා ජනාධිපති මන්දිරයට. ජනාධිපති මන්දිරයට ගිහිල්ලා යුවන්ජන විජේරත්න මහත්මයා යනවා අරලියගහ සමන් ජනාධිපති මන්දිරේ නෙමෙයි අරලියගහ මන්දිරේ. ඒකට මහින්ද රාජපක්ෂ මහත්මයා හිටියේ අරලියගහ මන්දිරේ. අරලියගහ මන්දිරේ මීටින් රූම් එකට යද්දී මේ මීටින් රූම් එකේ ඉන්නවා මහින්ද රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ ඒ වෙලාවේ ව්‍යවස්ථාවට ඉඳලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ එතන සහභාගී වෙලා වෙන රූම් එකේ වෙලා ඉඳලා තියෙනවා. ඊට අමතරව මේ වෙලාවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත් එක්ක විපක්ෂ නායකවරයාට සහයෝගය දක්වන එවකට අමාත්‍ය ජී.එල්. පීරිස්, යුද හමුදාපති දයාරත්නායක, පොලිස්පති එන්.කේ. ඊළංගකෝන්, ගුවන් හමුදාපති, නාවික හමුදාපති, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මේ වගේ පිරිසක් ඉන්නවා. දේශන යෝජ්‍ය පොලිස්පති අනුරසේරානායක, එවකට බස්නාහිර පළාත භාර දේශන යෝජ්‍ය පොලිස්පති. ඊට අමතර වෙතන ඉන්නවා එවකට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරවරයා වෙච්ච මොහන් පීරිස්. මේ ජනාධිපතිවරණේ මේ අවස්ථාව වෙනකොට එවකට බුද්ධ්‍යංශ ප්‍රධානිය කියලා තිබ්බා ජනතාව අපේක්ෂා කරපු ප්‍රතිඵලේ නාවොත් මොනවා හරි වෙයි වගේ එහෙම අදහසක් කියලා තිබ්බා. පොලිස්පතිවරයා ඒ වෙලාවේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන අදහසේ තමයි හිටියේ. දැන් මේ කතා කරන වෙලාව වෙනකොට මෙතෙන්ද ගියාට පස්සේ ලලිත් වීරතුංග මහත්මයා ජනාධිපතිවරයාගේ වර්ෂන් එකෙන්ද කිව්වා. ඒ කියන්නේ ඡන්ද ප්‍රතිඵල අත්හිටවල ඡන්ද ප්‍රතිඵල ලබාවිම අත්හිටවල හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා යටතේ ඇඳුරු නීතිය දාලා හමුදාව දාලා ඡන්ද ප්‍රතිඵල අත්හිටවමු කියන යෝජනාව. හමුදාව දාන්න නම් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනනම් හදිසි තත්ත්වයක් තියෙන්න ඕන. පොලිස්පතිවරයා එක්ක හෙළාම කිව්වා. පොලිස්පතිවරයා ඒ වෙලාවේ කතා කළා දේශන යෝජ්‍ය පොලිස්පතිවරු සියලු දෙනාට හැම පළාතම හිටපු ඉන්කේ ඊලංකෝන් මහත්තයා. ඔහු කතා කරලා කිව්වා රටේ එහෙම හදිසි නීතිය දාන්න හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන්න කිසිම අවස්ථාවක් නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ හදිව කලබල හදලා ඒ කලබලස්සේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා ඒ ඔස්සේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම නවත්තන එක. මොකද ජනාධිපතිවරයා දැනගෙන හිටියා ඡන්ද ප්‍රතිඵල එකින් එක එද්දී ඔහු පරාද වෙනවා කියලා. ඊට පස්සේ පොලිස්පතිවරයා ඒ ප්‍රකාශය කළාට පස්සේ නීතිපතිවරයාත් කිව්වා පොලිස්පතිවරයා කිව්වා අපිට උසාවිය ගිහිල්ලා අමාරු වැටෙන්න බෑ. එහෙම කරලා පොලිස්පතිවරයා කිව්වහල හමුදා ත්‍රිවිධ හමුදාපතිවරුත් කිව්වා පොලිස්පතිවරයා කියනවා නම් රටේ හදිසියේක් නැහැ ප්‍රශ්නයක් නැහැ කියලා අපි කොහොමද මේකට අනුමැතිය දෙන්නේ කියලා. නීතිපතිවරයාට ප්‍රශ්නය ආවා යුවන්ජන විජේතිලක මහත්මයාට. යුවන්ජන මහත්මයා ඒ වෙලාවේ ගත්ත දුරකථන ඇමතුමක් බිම්බාතිලක රත්නට. ඔවුන් කිව්වා, ඒ කියන්නේ ඔවුන්ගෙන් ඇහුවා බැරි වෙලා හරි මෙහෙම ප්‍රශ්නයක් හදලා හදිසි නීතිය ප්‍රකාශයට පත් කරොත් කරලා චන්ද්‍රපතිවරලා නැමැත්තුවොත් ඒකේ නීතිමය පසුබිම මොකද්ද? මොකද ජනාධිපති නඩු ගියොත් එහෙම ජනාධිපතිවරයා සහ කැබිනට් ඇමතිවරු ඔය කියසි සහ නීතිපති ඇතුළු මේ නිලධාරීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී ඉන්න ඕන නීතිපතිවරයා. නීතිපතිවරයා බිම්බාතිලක රත්න සහ තවත් දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කරලා කිව්වා මේකේ නීතිමය පදනමක් නැහැ. අවසාන වශයෙන් මේක නීතියට එකඟද නැද්ද කියලා තීන්දුව කරන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණය කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ වෙනකොට එහෙම තීන්දුව කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරවරයා වෙච්ච මොහාන් පීරිසුත් ජනාධිපති මන්දිරයට ඇවිල්ලා හිටියේ. ඒ කියන්නේ මේක කොච්චර ලොකු කුමන්ත්‍රණයක්ද? ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියලා තීන්දුව කරන ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළම තනතුරු දරන කෙනා ජනාධිපති මන්දිරයට ඇවිල්ලා කුමන්ත්‍රණයට සහභාගී වෙනවා. කොහොම නමුත් යුවන්ජන විජේතිලක සහ විශේෂයෙන් එන්.කේ. ඊලංකෝන් පොලිස්පතිවරයාගේ දැඩි විරෝධය මත ඔවුන් ප්‍රතික්ෂේප කළපු නිසා අවසානයේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට සිද්ධ වුණා, ජී.එල්.පී. ඇතුළු පිරිසට සිද්ධ වුණා මේ කුමන්ත්‍රණය
ආපස්සට හරෝගන්ඩ කුමන්ත්‍රණය දියත් නොකරයින්ඩ. ඒකට ඇත්තරම විශේෂෙන් කියන්න අන්ඩ්‍රසේන නායක. තාදුජයෙන් ඝාතනයට පස්සේ අත්තරංගුවට පත්වෙච්ච ගැන සාකවසන් කලාකි අත්තරට ගත්ත අන්ඩ්‍රසේන නායකත් ඇත්තර මේ අවස්ථාවද එන්කේ ඉලංකවන් මහත් ඇත්ත එකඟ වුණා. ඔහුත් කිව්ව ඉලංකවන් මහත්නය වගේම මේ කුමන්ත්‍රණයට සහයෝපි දෙන්න බෑ කියලා. අවසානයේ ඒ සාකච්ඡාවෙන් පස්සේ පහන්දරතුන ගාන්ට ඒ වෙලා ඔව වෙලා ඒ සාකච්ඡාවෙන් පස්සේ තමා මහින්ද රාජපක්ෂ ලයිතිරතුන්ගට දැනුම් දෙන්නේ රනිල් වික්‍රමසිංහට එන්න කියන සාකච්ඡා කරන්න කියලා. හැමෝම දැක්කනේ රනිල් වික්‍රමසිංහ ගියා මහින්ද රාජපක්ෂත් එක්ක සාකච්ඡා කරන්න. රනිල් වික්‍රමසිංහ එතෙන්ද ගියේ මහින්ද රාජපක්ෂගේ ඥාති සහෝදරියෙක් වෙච්ච නිරුපමා රාජපක්ෂගේ ස්වාමි පුරුෂයාත් එක්ක කියලා තමා විමර්ශනයේදී ලැබිලා තියෙන ප්‍රකාශන උතහවුරු වෙලා තියෙන්නේ. කියන්නේ තිරුණ කුමාර නඩේසන් එක්ක රනිල් එතෙන්ද යන්නේ තිරුත් එක්ක. එතෙන් ගියාට පස්සේ තමයි කතා බහ කරලා දැන් බලේ කුමාරු කරන්න කියලා. ඒක කතා කරන්නේ ජනාධිපතිට නෙමෙයි. ඒ කියන්නේ ජයග්‍රහණය කරමින් යන එන්ඩ ඉන්න ජනාධිපතිට නෙමෙයි රනිල් වික්‍රමසිංහට. එතෙන් තමයි රනිල් වික්‍රමසිංහ එකඟ වෙන්නේ මැද මුලට යන හෙලිකොප්ටරයක් දෙන්න සහ ආරක්ෂාවට විවිධ දේවල් දෙන්න. මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් 2015 ජනවාරි මාසේ 15 වෙනිදා එවකට විදේශ අමාත්‍ය හෝ මුදල් අමාත්‍යමට හරියට මතක නැහැ එවකට අමාත්‍ය ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අමාත්‍යවරයෙක් විදිහට පත් වෙච්ච මංගල සමරවීර මහත්මයා අපරාධ ප්‍රේක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කළා. පොලිස්පතිවරයා අවසර දුන්න අපරාධ ප්‍රේක්ෂණ දෙපාර්තමේන්තුව ලිඛිතව ඒ සිද්ධිය ගැන විමර්ශනය කරන්න. අපරාධ ප්‍රේක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති නීතිපති අගවිනිසුරු ඇතුළු ඔය සියලු දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. එතකොට මේ ප්‍රකාශ වලින් අනාවරණය වුණා ඇත්තටම එහෙම කුමන්ත්‍රණයක් තිබ්බා කියලා. ඊට පස්සේ CCTV එකට තවදුරටත් මේ සාක්ෂි තහවුරු කරගන්න අරලියගා මන්දිරයේ තියෙන CCTV දර්ශන ඕන වුණා. අපි හැමෝම දන්නවා අර ඔය රනිල් වික්‍රමසිංහ තෙන්ඩ ගියාට පස්සේ මහින්ද රාජපක්ෂ බරු ටික පට අකුලෝගන ගියා. ඊට පස්සේ ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළාට පස්සේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විදිහට පත් කරනවා. රනිල් වික්‍රමසිංහ තමයි ඊට පස්සේ අරලිය ගමන්දිරයට යන්නේ පදිංචියට. මහින්ද රාජපක්ෂ හිටපු තැන පදිංචියට රනිල් වික්‍රමසිංහ යනවා. රනිල් වික්‍රමසිංහ එතෙන්ද ගියාට මික් විමර්ශනයට සහයෝගය දුන්නේ නැහැ. CCTV දර්ශන අපරාධ ප්‍රේක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වෙලා ලිඛිතව ඉල්ලනවා. කිසිම ප්‍රචාරයක් දුන්නේ නැහැ. මාස ගණනකට පස්සේ අවසානයේ දැනුම් දෙනවා ඒ CCTV දර්ශන මැකිලා කියලා. ඒ කියන්නේ මේ කුමන්ත්‍රණය ගැන අපරාධ ප්‍රේක්ෂණ දෙපාර්තමේන්තුවට හොයන එක නතර කළා. සාක්ෂි විනාශ කළා. කවුද? එතකොට ඒ සාක්ෂි විනාශ කරපු අරලියගා මන්දිරේ හිටියේ එවකට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා. මංගල සමරවීර පැමිණිලි කළාට විමර්ශනය එතනින් නතර වුණා. කරපු විමර්ශනාත්මක අදාළ ගොනු නීති විද්‍යා දෙපාර්තමේන්තුවට යොමු කළා. හැබැයි නඩු පැවරීමක් වුණේ නැහැ. එතකොට මේක මේ ඇත්තටම වෙච්ච කුමන්ත්‍රණ කතාවක්. يعني ජනාධිපතිවරණයෙන් වෙනත් අපේක්ෂකයේ ජයග්‍රහණය කරද්දී ඒ ජයග්‍රහණය ඉවස ගන්න බැරුව බලය රැක ගන්න ඡන්ද ප්‍රතිපලයට පිටින් ගිහිල්ලා නීති විරෝධී විදිහට කලබලයක් ඇති කරලා ඒ කලබලය ඇස්සේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා ඒ යටතේ ඇඳ නීතිය ප්‍රකාශයට පත් කරලා ඡන්ද ප්‍රතිපල ලබා දීම නතර කරලා බලය රැඳිලා ඉඳ කරපු කුමන්ත්‍රණයක් මේ. මේ කුමන්ත්‍රණය ගැන අපේ සල්ලි වලින් අපේ බදු වලින් නඩත්තු වෙන අපරාධ ප්‍රේක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කළා. විමර්ශනය කළා විමර්ශන ගුරු නීතිපතිට යවලා තියෙනවා. උදේගම්මන්පිල පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇහුවාම ආණ්ඩුවෙන්ම යහපාලන ආණ්ඩුවෙන් ඒ කාලේ පිළි අරන් තියෙනවා මේ විමර්ශන ගුරු නීතිපතිට යවුවා කියලා. පාර්ලිමේන්තුවේ බඩවිය තොරතුරු තියෙනවා. හැබැයි අත්තරංගුර ගැනීමක්වත් කිසිම දෙයක් උනේ නැහැ. එතකොට මේවත් එක්ක සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ පාර ජනාධිපතිවරණයේදී මොන වගේ දෙයක් වෙයිද කියලා. ඌ ඇත්තටම එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා එහෙම. මේකෙදි ඇත්තටම කියන්න තියෙන්නේ මෙවර ජනාධිපතිවරණයේදී කවුරු දිනුවත් ඔය කටකතා යන විදිහට එහෙම කුමන්ත්‍රණයක් වෙන්න තියෙන සම්භාවිතාව හරුමා හරි මඩුයි. එහෙම වෙන්න විදිහක් නැහැ කියලා තමයි මම පුද්ගලිකව හිතන්නේ අපි හිතන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා. ඇත්තටම මේවර ජනාධිපතිවරණයෙන් වෙන අවස්ථාවේදී පළවෙනිම එක අපි බලමුකෝ මේ කලබලයක් ඇති කරන්න පුළුවන්ද කියලා. එහෙම කලබලයක් ඇති කිරීමේ අවස්ථාවක් නැත්තේ ඇත්තටම මොකද
දැන් ගිය පාර ඔය 2015 කුමන්ත්‍රණයේ වෙලාවේ පොලිස් ප්‍රතිවරයා විදිහට ලංකෝන් මහත්තයා. එයා මේ කුමන්ත්‍රණයට විරුද්ධ වුණා. එයා විරුද්ධ වුණ හින්දා කුමන්ත්‍රණය කුල ගන්න වුණා. රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩු පාර්ශවය දන්නවා හොඳ පොලිස්පති කෙනෙක් හිටියොත් එහෙම මොකද වෙන්නේ කියලා. ඒ නිසා තමර ව්‍යවස්ථාව අමුමුයේ උල්ලංඝනය කරලා කවුද මේ දේශපන්දු තෙන්නකෝන් වගේ කෙනෙක් පොලිස්පතිවරයා විදිහට පත් කළේ. ආණ්ඩුවේ එතකොට ආණ්ඩුවට පුළුවන් බැරි වෙලා හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම පොලිස්පතිවරයා ඉන්නවා මොකක් හරි කරගන්න පුළුවන් නීතිය අවභාවිතා කරගන්න පුළුවන්. හැබැයි ශ්‍රේෂ්ඨාධික කීප පෙස්සම් නමයක් ඉදිරිපත් වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයක් මත පොලිස්පතිවරයා රාජකාරීකරණයක නතර කරන්න වුණා. දැන් එතකොට රනිල් වික්‍රමසිංහලට ඕන කෙනෙක් නෙමේ පොලිස්පති පුටුවේ ඉන්නේ. ඒ නිසා ඇත්තටම මෙහෙම ඕන විදිහට කුමන්ත්‍රණ කිරීමේ හැකියාවක් නැහැ. එහෙම සම්භාවිතාවක් නැහැ. ඊළඟට සෝෂල් මීඩියා බෑන් කරන්නේ ඒවත් වෙන්නේ නැති වෙයි. මොකදද මීට කලින් සෝෂල් මීඩියා නැවැත්තුවා, බෑන් කළා, සීමා කළා 2018 දිගන සිද්ධිය වෙලාවේ. 2019 පාස්කු ප්‍රහාරය වෙලාවේ. 2021 අප්‍රේල් මාසේ 3 වෙනිදා අරගලයේ වෙලාවේ. ගෝඨාභය රාජපක්ෂ එළවන්න ඒ උද්ඝෝෂණය ඒව කරද්දී අතර කළා. එතකොට මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. 2022 ඒව නතර කරලා තියෙන්නේ වර්තමාන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ ලිඛිත නියෝගයක් මත TRC කියලා. එතකොට ඒක නීති විරෝධී. මානව හිමිකම් කොමිෂන් සභාව පවා කිව්ව එක වැරදි කියලා. ඒකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු වෙලා තියෙනවා. සෝෂල් මීඩියා බෑන් කරපු එකට විරුද්ධව. ඒකම ඇදල නීති ප්‍රකාශයට පත් කිරීම නීති විරෝධීව කරපු එකට විරුද්ධවත් මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තියෙනවා. අපි පවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තියෙනවා. එතකොට මේ වගේ නඩු තියෙද්දි මේ වගේ දේවල් තියෙද්දි අපි හිතන්නේ නිලධාරීන් තවදුරටත් මේ වගේ නීති විරෝධී දේවල් කරයි කියලා. එතකොට සෝෂල් මීඩියා බෑන් කරන්න තියෙන සම්භාවිතාවත් අඩුයි. එහෙම කළත් කිසිම කෙනෙක් බය වෙන්න ඕනේ නැහැ. VPN දාගන්න පුළුවන්. දැන් තාක්ෂණයේ දියුණුවනේ. මොකද 2022 මේ ගෝඨාභයගේ ආණ්ඩුව මේ සෝෂල් මීඩියා සීමා කළාට පස්සේ නාමල් රාජපක්ෂත් ඔන්ලයින් හිටියා. ඒකට ඇමතිවරයෙක් ඒ ආණ්ඩුවේ. එතකොට එහෙම ආණ්ඩුවට ඕන විදිහට දේවල් කරන්න අමාරුයි. මොකද රාජ්‍ය නිලධාරීන් දෙපාරක් හිතනවා මොකද කවදා හරි අපි දැක්කා 2015 ඊට කලින් වෙච්ච දේවල් නිලධාරීන් කොහොමද වගේ කියන්න උනේ කියලා. නිලධාරීන් මේ වගේ හිතයි. කලබල වෙන එකකුත් නැහැ. ඔය කියන විදිහට හදිසි නීති ප්‍රකාශයට පත් කළ චන්ද ප්‍රතිපල නතර කරන්නත් අමාරුයි. එතකොට ඒව ඔක්කොම ඇත්තටම මේ මිනිස්සු ඡන්ද පොලට යන එක නවත්තන්න සහ මිනිස්සු ඡන්දේ පාවිච්චි කරන එක නවත්තන්න කුමන්ත්‍රණකාරීව පතරවන සැලසුම් සහගත කතා මිසක් ඇත්තටම වෙයි කියලා වෙන දේවල් නෙමෙයි. ඇත්තටම එහෙම දෙයක් වුණොත් ඇත්තටම බැනලා හරි කියන විදිහට එහෙම දෙයක් වුණොත් ඒක ලේසියෙන් නතර වෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු බය වෙන්න දෙයක් නැහැ. මිනිස්සුන්ට තියෙන්නේ වෙයි කියලා හිතන දේවල් ගැන ලොකුවට කලබල වෙන්නේ නැතුව තමන්ගේ වැඩේ කරන්න, තමන් කැමති අපේක්ෂකයාට ගිහිලා ඡන්දය ප්‍රකාශ කරන්න. රනිල්ට කැමති නම් රනිල්ට දෙන්න පුළුවන්, සජිත්ට කැමති නම් සජිත්ට දෙන්න පුළුවන්, අනුරට කැමති නම් අනුරට දෙන්න පුළුවන්, සීලරතනහාමුදුරන්ට කැමති නම් සීලරතනහාමුදුරන්ට දෙන්න පුළුවන්. ඕන කෙනෙකුට තමන් කැමති අපේක්ෂකයන්ට උදෙන්ම ඡන්දෙට පොලට ගිහිලා ඡන්දෙ දුන්නා නම් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒ වගේම තමා ඒ කියන්නේ අතරම කිව්වොත් කුමන්ත්‍රණයක් වීමේ සම්භාවිතාව හරිම අඩුයි. ওই කුමන්ත්‍රණ කතා බොරු. හැබැයි මීට කලින් කුමන්ත්‍රණ වෙලා තියෙන මේ වැත්ත ඒ කුමන්ත්‍රණ යටපත් කරලා තියෙන්නේ මේ වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ කණ්ඩායම් තමා. එතකොට අපි ඉස්සරහදී බලාපොරොත්තු වෙනවා දවස කාණි දිනපතාම ඡන්ද දවසෙත් ඡන්ද ප්‍රතිඵල ගැන ඡන්ද දවස කතා කරනවා. ඊට අමතරව මීට කලින් ඡන්දවලදී වෙච්ච වැදගත් දේවල් සහ ඡන්දයට අදාළ අප්ඩේටඩ් අලුත්ම තොරතුරු ඉදිරියේදී මීඩියා LK ඔස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා.